Andai darwane, ogolanta subha dawasak. Ada command line interface එක ගැන කතා කරන තුන් හතරවෙනි video එක. මේකේ තුන්වෙනි video එකේ මම පැහැදිලි කරපු theory part එක practical පොඩ්ඩක් කරලා පෙන්නන්නයි හදන්නේ. මෙන්න මේ directory structure එක හදලා මේ file දෙක හදලා ඊට පස්සේ ෆයිල් ඔපරේෂන්ස් ටිකක් කරලා මේ ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එක අපි මකලා දානවා රයිට් ඊට අදාළව වැඩ ටික තමයි මේ වීඩියෝ එකේ මම කරන්නේ රයිට් දැන් මම ඉන්නේ C drive එකේ ඔයගලන්ට පේනවා මෙතන C drive කියලා තියෙනවා colon right slash users වල scene එක මේකේ තමයි ඉන්නේ මට මේකේ මුලටම යන්න ඕන නම් කොට මටකයි මම CD backslash ගහලා මුලට යන්න පුළුවන් කියලා කිව්වා. ඔන්න මම CD backslash කියලා මුලට එනවා. දැන් ඔයගලන්ට පේනවා මම ඉන්නේ C වල root directory තමයි දැන් ඉන්නේ. ඒ වගේ මට ඉස්සරහට යන්න ඕන නම් නැවත සේනක කියන ෆෝල්ඩරට යන්න ඕන නම් CD user කියලා type කරලා enter කරන්න පුළුවන්. CD users කියලා enter කරන්න. CD users ඊට පස්සේ ඒකේ තමයි සේනක කියන එක තියෙන්නේ. මම එතන ඉඳන් නැවත CD සේනක කියලා ගිහලා එන්ටර් කරනවා. රයිට්. ඔන්න සේනක එකට ගියා. එතකොට ආපස්සට ටග් ගාලා එන්න නම් CD backslash ගැහුවා. ඊට පස්සේ CD users ගැහුවා. ඒකට ගියා. ඊට පස්සේ CD සේනක ගැහුවා සේනක එකට ගියා. 1 by 1 ආපස්සට එන්න නම් මොකද්ද ගන්න CD double dot. එන්ටර් කරපුවාම parent directory එක එනවා. එතනත් CD double dot sorry CD double dot දුන්නාම CD ගන්න ඕනේ CD double dot දුන්නාම අපහු root එකට එනවා right මම CLS ගන්නම් ටික ටික මකලා දාන්න right ඒ විදිහට ආපස්සට එන්න පුළුවන් ඉස්සරහට යන්න පුළුවන් මම DIR ගහගුවම මෙතන ඔගලන්ට පේනවා ගොඩාක් ඩිරෙක්ටරිස් පෙන්නනවා. එතකොට ඒ ඩිරෙක්ටරිස් පෙන්නන්නේ මෙන්න මේ DIR කියලා මෙන්න මේ ඇන්ගියුලර් බ්‍රැකට්ස් මැද්ද පෙන්නන්නේ. එතකොට ඩිරෙක්ටරියක් තියෙනවා C වල root එකේ animal කියලා, Autodesk කියලා, මාමුතු කෝඩ් එකකින් එකක් තියෙනවා, hello කියලා ඩිරෙක්ටරියක් තියෙනවා. right int pub කියලා එකක් තියෙනවා, java කියලා ඩිරෙක්ටරියක් තියෙනවා, කෝසල කියලා තියෙනවා, min gw ඔහොම තියෙන ඩිරෙක්ටරිස් ගොඩක් තියෙනවා. මේ යම් කිසි ධාරිතාවයක් එක්ක පෙන්නන්නේ ෆයිල් වල නම්. extension එකත් එක්ක එනකොට ෆයිල් තමයි පෙන්වන්නේ. ඩිරෙක්ටරිස් වලට සාමාන්‍යයෙන් extensions දෙන්නේ නැහැ. එතකොට ඒ ඩිරෙක්ටරි හදපු වෙලාව, හදපු දිනේ ඒව සටහන් වෙනවා. list උනේ මොන ඩිරෙක්ටරියද කියලා මෙතන කියනවා. list උනේ මොන ඩිරෙක්ටරියද කියලා කියනවා. right? ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට ඩිරෙක්ටරි list එක ගන්න පුළුවන්. දැන් මම කරන්න යන්නේ මෙතන මෙන්න මේ දීලා තියෙන ඩිරෙක්ටරි structure එක හදන්න යන්නේ. මේක ක්‍රම කීපයකට හදන්න පුළුවන්. මෙතන ඉඳන් සියලුම ඩිරෙක්ටරිස් හදන්න පුළුවන් path එක දීලා. හැබැයි මගේ මේ කම්පියුටරේ D drive එකක් නැහැ. ඒ වෙනුවට තියෙන iset කියලා drive එකක්. ඒ නිසා මම C වල ඉඳන් iset වලට යන්නේ D වෙනුවට iset පාවිච්චි කරන්නේ. iset එකේ තමයි මම E සහ F පා. right? දැනටමත් මගේ C drive එකේ root එකේ ගොඩාක් ඩිරෙක්ටරිස් තියෙනවා. නමුත් මම මගේ C drive එකේ මෙන්න මේ ඩිරෙක්ටරි structure එක හදනවා. directories හදන්න ඕනන්නේ C වල root එකේ. එහෙමනම් මම ඉන්නේ C වල root එකේ. දැන් මෙතන මම දන්නවා ඉන්නේ C වල root එකේ කියලා. right? එතකොට එතන තමයි මම එහෙනම් දැන් මේ A සහ B හදන්න ඕනේ. මම එතන හදනවා MD. MDA. right? MDA. මම capital A වලින් දෙන්න simple A දුන්නත් ප්‍රශ්නයක් නැහැ. අපි ඇඳලා තියෙන simple A නේ නා simple A මද. MDA. right? ඔන්න ඒ ඩිරෙක්ටරි හැදුනා. හැදුනේ හින්දා තමයි කිසි ප්‍රශ්නයක් නැතුව ආයෙ prompt එකට ආවේ. ආයෙත් මම MD කියලා B කියලා එකකුත් root එකේම හදලා දානවා. right? දැන් DIR කියලා ගහලා බලපුවාම ඔයගොල්ලන්ට පෙනේ මෙන්න A කියලා එකක් හැදිලා තියෙනවා, මෙන්න B කියලා එකක් හැදිලා තියෙනවා. 2024 5 වෙනි මාසේ 30 වෙනිදා 12/21 ඒක හැදිලා තියෙන්නේ. මේකත් 12/21 ඒක හැදිලා තියෙන්නේ. right? ඔන්න ඒ ඩිරෙක්ටරිස් දෙක හැදිලා තියෙනවා. දැන් මම ඒක ඇතුලේ A1 සහ A2 හදන්න ඕනේ. ඒක ඇතුලේ
A1 සහ A2 හදන්න නම් අපිට මෙතන root එකේ ඉඳන් උනත් හදන්න පුළුවන්. A දීලා ඒක ඇතුලේ හදන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් A එකට ගිහිල්ලා ඒක ඇතුලේ ටික හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරන ක්‍රමය තමයි A එකට ගිහිල්ලා ඒක ඇතුලේ ඒව ටික හදනවා. එතකොට C root එකේ ඉඳන් A වලට යන්න නම් මෙතන ටයිප් කරන්න ඕනේ CD A කියලා. ඔන්න එතකොට A එක ඇතුලට යනවා. දැන් එතන MD A1 කියලා දෙනවා. ඒ වගේ මෙතන MD A2 කියලා දෙනවා. දැන් මම ඉන්නේ A එකේ. දැන් ඔතන DIR ගහපුවාම මේක අලුතෙන් හදපු ඩිරෙක්ටරිය ඇතුලේ ගොඩාක් දේවල් නැහැ. A1 A2 තියෙනවා. ඕගොල්ලන්ට හැබැයි මෙතන පේනවා මහා අමුතු ඩිරෙක්ටරිස් දෙකක් ඇවිල්ලා තිනවා අපි හැදුවෙත් නැහැ. එකක් ඩොට් කියලා තියෙනවා අනෙත් එක ඩොට් ඩොට් කියලා තියෙනවා. මේ ඩොට් ඩොට් කියලා කියන්නේ parent directory. මෙයාගේ parent directory A කියන එකයි ඒ තේරුම. අපි දැන් ඉන්නේ sorry එයාගේ parent directory මෙයාගේ parent directory root එක කියන එකයි තේරුම. root එක. අපි ඉන්නේ ඒකේ. දැන් මට A1 එක ඇතුළට යන්න ඕන නම් අපි ඉන්නේ දැන් A එකේ. A1 එක ඇතුළට යන්න ඕන නම් CD A කියලා A1 කියලා දෙනවා. ඔන්න දැන් ඉන්නේ ඒක ඇතුළේ. එතන DIR ගහලා බලපුවම ඔයගන්ට පේන ඒකේ මොකුත් නැහැ. empty files බිඳුවයි directories දෙකක් තියෙනවා කියලා කියනවා. A2 current directory යි parent directory. මෙයාගේ parent directory කියලා කියන්නේ දැන් අපි මේ files ගත්තාම අර ෆයිල් එකක් ගත්තාම දෙපැත්තක් තියෙන කොළ දෙකක්. ඒක එක පැත්තක් තමන්ගේ directory ඊටෙන් එහා පැත්තේ තියෙන parent directory. ඒකයි මේ කියන්නේ. ඉතින් CD double dot දුන්නොත් ඒකට තමයි යන්නේ. right මේ double dot වලින් පෙන්නන්නේ මේ තමන්ගේ parent directory dot වලින් පෙන්නන්නේ තමන්ගේම directory. right ඒ කියන්නේ මම DIR දීලා dot දුන්නත් එයා පෙන්නන්නේ ওই folder එකම තමයි ඔය. DIR dot දුන්නත් පෙන්නන්නේ මේක තමයි. පෙන්නන්නේ මොකද්ද? C වල A වල A1. ඉන්නේ කේවමයි පෙන්නන්නේ. හැබැයි මම DIR double dot දුන්නොත් දැන් බලන්නකෝ ඒකේ පෙන්නන්නේ මොනවද? A වල C වල A වල ඒවා. ඒ කියන්නේ ඊට parent directory එක තමයි දැන් පෙන්නන්නේ. එතකොට මම මෙතන ඉඳන් ඒකේවත් බැලුවා, මෙතන ඉඳන් මේකේවත් බැලුවා. right? අන්න ඒ විදිහට අපිට ඒක relative තමයි ඒක දුන්නේ. relative right එතකොට දැන් ආය B එකට ගිහිල්ලා B1 සහ B2 හදන්න පුළුවන් වෙනවා. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට root එකට එන්න ඕනේ. ඇවිල්ලා තමයි B එකට යන්න ඕනේ. ෂෝට් කට් වලින් එන්න බෑ. ෂෝට් කට් නෑ. එහෙමනම් මෙතන ඉඳන් CD backslash ගහලා මුලට යන්න ඕනේ. CD backslash ගහලා මුලට යන්න ඕනේ. right CD backslash ගහලා මුලට යන්න. ඊට පස්සේ එතන CD B කියලා ගහලා B වලට යන්න. දැන් ඒකේ DIR ගහලා බැලුවට ඒකේ මොනවත් නැහැ. අර parent directory යි current directory යි විතරයි තියෙන්නේ. එමනම් මෙතනත් MD B1 කියලා හදන්න ඕනේ. ඒ වගේ මෙතන MD B2 කියලා හදන්න ඕනේ. දැන් DIR ගහලා බලපුවම මේක ඇතුලේ ඔයගන්ට පේනවා B1 සහ B2 තියෙනවා. දැන් B1 සහ B2 වලට යන්න ඕන නම් දැන් B2 එක ඇතුළට යන්න ඕන නම් CD අපි ඉන්නේ B එකේ B2 කියලා දාලා එන්ටර් කරන්න ඕන. දැන් මට මෙතනින් කෙලින්ම A වල A2 වලට යන්න ඕන නම් මම මොකද කරන්නේ? CD backslash ගහලා මුලට එනවා. ඊට පස්සේ CD ගහලා A වලට යනවා. එහෙම නැත්නම් slash ගහලා A2 මත් දෙනවා. කෙලින්ම path එක දීලාම යන්නත් පුළුවන් එකවර. right ඔන්න ඔහමයි ඩිරෙක්ටරිස් අතර නැවිගේට් කරන්නේ. දැන් A1 එක ඇතුලේ 123.txt කියලා ෆයිල් එකක් හදන්න ඕනේ. ඒකේ අපි ඇතුලේ hello 123 කියලා මැසේජ් එකක් දා. right? දැන් මම A2 එකේ ඉන්නේ. ඒතර A2 එකේ නෙමෙයි මේ ෆයිල් එක හදන්න ඕනේ A1 එකේ. එමනම් මම ආපහු එකක් පිටිපස්සට ඇවිල්ලා තව එකක් ඉස්සරහට යන්න ඕනේ A1. එහෙමනම් CD double dot දීලා එකක් parent directory එකට ඇවිල්ලා ආයෙ CD A1 කියලා දෙන්න ඕනේ. right දැන් එතන DIR කියලා බලපුවාම එතන තියෙන්නේ අර parent directory current directory අතර ෆයිල් එකක් නැහැ.
දැන් ෆයිල් එකක් හදන්න මම පාවිච්චි කරනවා නෝට් පෑඩ් කියන එක. නෝට් පෑඩ් 123.txt. right මෙයාන එහෙම ෆයිල් එකක් හොයාගන්න නැහැ හදන්නද කියලා අහනවා. create new file මම yes කියලා දෙනවා. හරි මෙතන මම ලියනවා මොකද්ද? hello 123 කියලා නිකන් text එකක් තියෙනවා. තියලා මම ඒක save කරනවා. right save කරලා මේ ෆයිල් එකෙන් අයින් වෙනවා. දැන් මම මෙතන dir ගහපුවාම ඔයගලට බෙදා මෙතන 123.txt කියලා එකක් තියෙනවා. ඒකේ බයිට් 11ක් කැපැසිටි එකක් ගිහිල්ලා තියෙනවා. හදපු දිනේ සහ වෙලාව තියෙනවා. right එමනම් ඒකේ dir ගහපුවම පෙන්නන්නේ 123.txt එක විතරයි ෆයිල් එකක් හැටියට. one files තියෙනවා කියලා කියනවා, two directories තියෙනවා කියලා කියනවා. two directories කියලා කියන්නේ අර parent directory සහ current directory කියන එක දෙකත් එක්ක. දැන් මේ ෆයිල් එක ඇතුලේ තියෙන දේවල් බලන්න ඕන. type කියන command එකයි පාවිච්චි කරන්නේ. type 123.txt. ඉල enter කරපුවා මෙයා කියනවා ඒකේ තියෙන ඇතුලේ තියෙන hello 123 කියලා. right මට ওই ෆයිල් එකේ නම වෙනස් කරන්න ඕන කියලා හිතන්න temp123.exe කියලා. ওই ෆයිල් එකේ නම වෙනස් කරන්න ඕන. එහෙමනම් ඒ සඳහා මම පාවිච්චි කරන rename command එක ren. ඉස්සල්ලාම තියෙන ෆයිල් එක දෙනවා 123. space එකක් දීලා මම දෙනවා temp123.txt කියලා. txt rename ඉස්සල්ලාම rename කරන්න ඕන ෆයිල් එකේ නම දෙන්න ඕනේ. ඊට පස්සේ වෙනස් කරපු නම දෙන්න ඕනේ. දීලා enter කරනවා. නැවත කිසිම ගැටලුවක් නැතුව command line එකට එනවා කියලා කියන්නේම command එක execute වෙලා කියන එක. මම dir command එක දීලා බලපුවම දැන් ඕගොල්ලන්ට පේනවා ඉස්සලා තිබ්බ 123.txt එක දැන් temp. 123.txt වෙලා. ඒකේ ෆයිල් එකේ නම වෙනස් වුණාට content එක වෙනස් වෙන්නේ නැහැ ඇතුලේ තියෙන. අපිට content එක ආය බලන්න පුළුවන් type 123 කියලා ගන්න බෑ. දැන් temp කියලා තමයි ගන්න පුළුවන්. temp දිලා මම tab දුන්නාම ඊටු ටික auto fill වෙනවා. එහෙම දිලා enter කරපුවම ආයෙත් තියෙන hello 123 කියලාම තමයි. මට මේකේ තව මොනව හරි ලියන්න ඕන නම් නැවතත් මම මොකද කරන්නේ? notepad call කරලා temp123.txt එක දීලා ඒක load කරගන්නවා. right ඒක ඇතුළට ගිහිල්ලා මට නැවතත් මොනව හරි ලියන්න පුළුවන්. right this is a another line, this is another line. right ඊට පස්සේ මම control s ගාලා save කරනවා. නැත්තම් මෙතන ගිහිල්ලා මෙතනින් save කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම program එකෙන් අයින් වෙනවා. දැන් ආයෙ type command එක දීලා බලපුවාම අර අලුතෙන් දාපු එක ටික add වෙලා තියෙනවා. right මට දැන් JPG file එකක් අපි හදමු 1456.jpg කියලා එකකුත් හදමු. right හැබැයි ඒක අපි හදන්නේ D drive එකේ හදන්නේ. D drive එකේ හදන්න මගේ D drive එකක් නැහැ. මම යන්නේ ඉසෙඩ් කියන drive එකට. දැන් මේ අවස්ථාවේදී මගේ C drive එකේ current directory A1. මම A1 වල ඉඳන් තමයි ඉසෙඩ් වලට යන්නේ. ඉසෙඩ් වලට යන්නේ මම ඉසෙඩ් colon දීලා. ඔයගලට පේනවා ඉසෙඩ් එකේ root එකට ආවා. ඇයි ඉසෙඩ් එකේ root එකට ආවේ? පටන් ගන්නකොටම අර home folder එකේ ඇරෙන්න අනිත් හැම එකකම active directory වෙලා තියෙන root directory. ඒකයි මෙතෙන්ට ආවේ. මම නැවත මේක ඉඳන් C වලට ගියොත් එයා යන්නේ කෙලින්ම A1 වලට. ඇයි? C drive එකේ active directory A1. දැන් ඒක current directory වුණා. right මම ආයි set වලට එනවා. set colon. දැන් ඒකේ හදනවා මම මේ එකම තැන ඉඳන් ඔක්කොම structure එක හදනවා. C drive එකේ මම structures හැදුවේ ඒ තැන් වලට ගිහිල්ලා. මම මෙතන ඉඳන්ම කොහොමද D drive එකේ ওই structure එක හදන්නේ කියන එක පැහැදිලි කරන්නේ. command එක md mde කියලා හදනවා. ගැටලුවක් නැහැ හැදුවා. තව එකක් හදනවා mdf කියලා. ගැටලුවක් නැහැ හැදුවා. දැන් ඉෂෙඩ් එකේ e drive එක ඇතුලේ e1 e2 කියලා හදන්න ඕනේ. නැවතත් මම md දෙනවා. දීලා කියනවා e එකට යන්න. දැන් හදලානේ තියෙන එක. ඒක ඇතුළට ගිහිල්ලා e1 එක හදන්න.
ඊට පස්සේ අප් ඇරෝ එකේ නවත කමාන්ඩ් එක කරගෙන කියනවා e2 හදන්න e එක ඇතුලේ e2 හදන්න කියලා. රයිට් කමාන්ඩ් එක ඇතුලේ එක්සිකියුට් කරපුවම නවත කමාන්ඩ් ලයින් එකට එනවා කියන්නේ ඒක සක්සස්ෆුලි එක්සිකියුට් වෙලා තියෙන්නේ. දැන් මම F එකත් හදලා තියෙන්නේ. F එක ඇතුලේ F1 සහ F2 හදන්න ඕනේ. රයිට්? F එක ඇතුලේ F1 සහ F2 හදන්න ඕනේ. මම නැවත MD දීලා F එක හදලා තියෙන එක දීලා ඒක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුළේ F1 හදන්න කියලා කියනවා. රයිට්? මම නැවත වසරක් අප් කරවගෙන යන A2 F2 එකත් හදන්න කියලා කියනවා. රයිට්? දැන් ඉසෙඩ් එක මම ට්‍රී කරලා පෙන්නන්න කියලා. දැන් ඉසෙඩ් එකේ ඉන්නේත් මම ඒක ට්‍රී කරලා පෙන්නන්න කිව්වහම ඔයාලට පේනවා F එක F2 F1 කියලා හැදිලා තිනවා, E එක E2 E1 කියලා හැදිලා තිනවා. තව සුරංගේ AL කියලා ෆෝල්ඩර් එකකුත් ඒකේ තියෙනවා. ඒ කලින් තිබ්බ එකක් ඒක. රයිට්? ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන විදිය පේනවා. මට මෙතන ඉඳන් කියන්න පුළුවන් C drive එකේ ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එක ට්‍රී ආකාරයෙන් පෙන්වන්න කියලා. රයිට්? දැන් C එකේ පෙන්වන්න කිව්වොත් ඒක ලොකු ස්ට්‍රක්චර් එකක් වෙනවා. ඒකින්ද මම ඒක ඩිස්ප්ලේ කරන්නේ නැහැ. එදා ඔකටි දැක්ක අර සිස්ටම් ෆෝල්ඩර් එකේ වෙන ස්ට්‍රක්චර් එක බලපම කොච්චර දිගට යනවද කියලා. රයිට්? දැන් F2 එක ඇතුලේ මට හදන්න ඕනේ 456.jpg කියලා ෆයිල් එකක්. මම දැන් මෙතනින් යනවා කෙලින් මේකට CD F එකට ගිහිල්ලා එතනින් F2 එකට යන්න කියලා කියන්නේ. ඔන්න එයා ගියා. මම DIR දීලා බලපුවා මේකෙත් අර වගේ parent directory current directory විතරයි තියෙන්නේ. මම MS paint කියලා දීලා එයාට දෙනවා 456.jpg කියලා ෆයිල් එකක් හදලා දෙන්න කියලා. එයා not found කියලා කියනවා. බලමු එයා load කරලා හදලා දෙයිද කියලා. right එයා එක load කරලා දුන්නේ නැහැ. මම MS paint කියලා මෙතනින්දි type කරලා right MS paint එක ඇත්තට මම දැන්ට load කරගෙන තියෙන්නේ. ඒ load කරගෙන තියෙන එකේ මම new ගිහිල්ලා අලුතෙන් editor එකක් අරගෙන ඔය පොඩි බලමු රවුමක් ඇඳලා රයිට් මම සේව් කරන්න. සේව් කරනවා මොකේද සේව් කරන්නේ? D drive එකේ, F එකේ, F2 එකේ මම සේව් කරනවා 456. මෙතන ඇති type එක JPG කියලා. right jpg type එකේ මම ඒක save කරනවා. right right මම එකෙන් අයින් වුණා. right දැන් මෙතන මම DIR ගහලා බලපුවාම ඔයගොල්ලන්ට පේනවා ඉසෙඩ් එකේ ෆයිල් එකක් සේව් වෙලා තියෙනවා වෙනස් විදිහකට. රයිට්? මොකක්ද එහෙම වුනේ? ලොකු කැපැසිටි එකක් එක්ක ෆයිල් එක සේව් වෙලා තියෙනවා. හා මේ තියෙන එතන ඩොට් දෙකක් ඇවිල්ලා තියෙනවා. රයිට්? මගේ අතින් ඩොට් දෙකක් වැදිලා. රයිට්? ඔක මම පොඩ්ඩක් එක රීනේම් කරන්න ට්‍රයි එකක් දෙන්නම්. රීනේම්456.jpg. right then DIR ගහලා බලන්න. right then 456.jpg කියලා හැදිලා තියෙනවා. මේ එකේ කැපැසිටි එක තමයි ඉස්සරහින් තියෙන්නේ. දැන් මේවා ටයිප් කරලා බලන්න බෑ. මේවා text files නෙමෙයිනේ. මේවා ටයිප් කරලා බලුවොත් තේරෙන්නේ නැහැ මොනවද කියන එක. right ටයිප් කියලා මම දැන් ඔය JPG එක දුන්නොත් අමුතු දෙයක් තියෙන එක පේන්නේ නැහැ. මොකද ඒක graphic එකක්, ඒක text එකක් නෙමෙයි. right එහෙමනම් මම CLS කරනවා screen එක. අර ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එක දැන් හදලා ෆයිල්ස් හදලා තියෙනවා. රයිට්? මම දැන් යනවා
මම නැවත අර ඩිරෙක්ට් ෆයිල් ස්ට්‍රක්චර් එක ගන්නම්. Open with paint. Right. දැන් ඉන්නේ මම F2 වල ඉන්නේ. දැන් මට මේ ෆයිල් එකේ කොපියක් 1 2 3 ෆයිල් එකේ කොපියක් B2 වලට දාන්න ඕන කියලා හිතමුකෝ. දැන් එහෙනම් මම ඒක කරන්න දැන් C එකට ගිහිල්ලා C එකේ A1 වලට යන්න ඕන. දැන් ඉන්නේ F Z එකේ. මම C වලට යන්න නම් මෙතන C කොලන් දීලා එන්ටර් කරන්න. Right, ගියේ A1 කියන තැනටමයි ගියේ. මොකද එතනින් තමයි Z එකට මම ගියේ. දැන් මෙතන DIR කියලා ගහලා බලපුවා මෙතන තියෙනවා temp.123 කියලා. මොකද ඒක නම වෙනස් කරා. මම ඒක නැවත නම වෙනස් කරන්න 1 2 3 වලට. REN ෆයිල් එකේ නම දුන්නා space 1 2 3.txt. Right. ඔන්න නම වෙනස් වුණා. දැන් DIR කියලා බලපුවා මම ගන්න පේනවා නම වෙනස් වෙලා තියෙන 1 2 3.txt. ඉස්සලා තිබ්බේ temp 1. Right. දැන් මේකේ කොපියක් මට මෙතෙන්ට ගන්න ඕනේ. දැන් කොපිය තියෙන තැන තමයි මම ඉන්නේ. එනිසා මම copy මෙතන තියෙන ෆයිල් එකේ නම දෙනවා. හැබැයි දැන් කියනවා ෂෝට් කට් දෙන්න බෑ. C වලට ගිහිල්ලා B වලට ගිහිල්ලා B2 වලට copy කරන්න කියලා. Right? එහෙමනම් මෙතන අපි කියන C වල root එක මුලටම ගිහිල්ලා එතනින් B වලට ගිහිල්ලා එතනින් B2 වලට copy කරන්න කියලා. B2 වලට copy කරන්න කියලා. Right? එතකොට 123.txt C වල root එකට ගිහිල්ලා එතනින් B වලට ගිහිල්ලා B2 වලට copy එකක් යනවා. Right? One file copied කියලා message එකක් ආවා. Right? මම දැන් C වල B drive එක විතරක් tree කරලා පෙන්වන්න කිව්වම අපිට ඒ file එක බලා ගන්න පුළුවන්. මම tree C වල B drive එක කියලා /f දෙන files එක පෙන්වන්න කියලා. මතකද switch එක /f දෙන file එක පෙන්වන්න කියලා. දැන් පේනවා ඔයගොල්ලන්ට B1 B2 පෙන්වනවා. ඒ වගේම B2 එකේ 123.exe.txt එක තියෙනවා කියලා කියනවා. ඔන්න කොපිය ගිහිල්ලා. Right? හැබැයි මම තාම ඉන්නේ A1 වල. තාම ඉන්නේ මෙතන. එතන ඉඳන් තමයි මම මෙතෙන්ට කොපිය දැම්මේ. දැන් මම යනවා අමුතුම තැනකට. ඒ කියන්නේ මම යනවා B1 වලට. ගිහිල්ලා එතන ඉඳන් මේ ෆයිල් එකේ කොපියක් මේ F2 එකට දානවා. Right? ඒ කරන ක්‍රමවලින් ඔකට අල්ලගන්න ඕනේ කොහොමද මේ පාත් දෙන්නේ කියන එක ගැන වැටහිමක් එන්න ඕනේ. සාමාන්‍ය අය වගේ නෙමෙයි ඔයගොල්ලන්ට ඒවා තේරෙන්න ඕනේ. Right. මම යනවා B1 වලට. B1 වලට යන්න ඔයගොල්ලන්ට පේනවා මට C drive එකේ මුලට එන්න වෙනවා. එහෙමනම් CD backslash ගහලා මුලට එන්න වෙනවා. ෂෝට් කට් වලින් පයින්න බෑ. එහෙනම් CD B දිලා slash දිලා B1 එකට එනවා. ඔන්න දැන් ඉන්නේ මෙතන. මට මෙතන ඉඳන් මේ ෆයිල් එකේ කොපියක් A1 වල තියෙන ෆයිල් එකේ කොපියක් F2 එකටම දාන්න ඕනේ. ඒ කියන්නේ මේ JPG ෆයිල් එක තියෙන ඩිරෙක්ටරියටම දාන්න ඕනේ. මම මොකද කරන්නේ? කොපි කියන එක පාවිච්චි කරනවා. දැන් ෆයිල් එක තියෙන තැන කියන්න ඕනේ මුල ඉඳන්. Absolute root path එකම දෙන්න ඕනේ. Path name එක. දැන් මම මොකද කියන්නේ? C වල root එකට ගිහිල්ලා එතනින් A වලට ගිහිල්ලා එතනින් A1 වලට ගිහිල්ලා ඒකේ තියෙන අර ෆයිල් එක ගන්න කියන. ඔන්න path name එකම දීලා තියෙන්නේ copy command එකට. argument එකක් හැටියට නැත්නම් parameter එකක් හැටියට. copy command එකට තව second parameter එකක් දෙන්න ඕනේ. කොතෙන්ද copy කරන්න ඕනේ කියලා. එමනම් ඒක copy කරන්න ඕන D drive එකේ root එකට ගිහිල්ලා F එකට ගිහිල්ලා F2 වලට copy කරන්න කියලා කියන්න ඕනේ. එමනම් ඔයගොල්ලන්ට දෙන copy command එකට parameters දෙකක් දෙන්න ඕනේ. ෆයිල් එක තියෙන ලොකේෂන් එක සහ ඩෙස්ටිනේෂන් එක යා යුතු තැන. තියෙන තැන ෆයිල් පාත් නේම් එකක් එක්ක දෙන්න ඕනේ. මොකද ෆයිල් එකේ නමත් එක්කම දෙන්න ඕනේ. යා යුතු තැනට පාත් එක දෙන්න ඕනේ. එතෙන්ට පාත් නේම් එකක් දෙන්නේ නැහැ. ඩිරෙක්ටරි එකෙන් ඉවරයි නේක. රයිට්? එහෙනම් මෙහෙම එන්ටර් කරපුවාම the system cannot find the path specified කියලා එනවා. ඒ මොකද? ඉසෙඩ් දෙන්න ඕනේ. මට වැරදුනා right z d කියලා එකක් මගේ නැහැනේ z දෙන්න ඕන දැක්කද මෙයා දැන් error එකක් දුන්නා the system cannot find the path specified zero files copied
මෙයා කියන ඔයා දුන්න පාත් එක ස්පෙසිෆයි කරගන්න බෑ කියලා. එහෙම එකක් නෑ කියනවා. ඇත්තනේ. මගේ කම්පියුටරේ D drive එකක් නෑ නේ Z එකක් නෙති. ඒක වෙච් එකත් හොඳයි. ඒතර වරදක් කොහොමද පෙන්වන්නේ කියන එකක් තියෙනවා. රයිට්. ආ දැන් දීලා එන්ටර් කරපුවාම one file copied කියලා. දැන් මම මෙතන ඉඳන් D drive එකේ F එක tree කරන්න කියලා කිව්වොත්. නැත්නම් D drive එකම tree කරන්න කියලා කිව්වොත්. මට පුළුවන් tree D වල root එක slash F. රයිට්. ආයේ ගොඩක් තියෙනවා. අපි බලමු අවශ්‍ය එක D drive එකේ D කියලා එකකුත් මේකේ තියෙනවනේ බලන්න ගියාම රයිට් රයිට් D drive එක තියෙනවා path එක නැති ප්‍රශ්නේ තියෙනවා රයිට් මෙතන මම D drive එක නෙවෙයි මෙතන Z කියලා දෙන්න ඕනේ රයිට් Z එක ඔයගොල්ලන්ට පේනවා F2 එකේ 456.jpg කියලා එකයි අර ආපු කොපියයි ඒක තිබ්බ එකයි 123txt එකයි තියෙනවා ඉතින් සුරංගි A level වල තවත් ෆයිල්ස් වගේක් තියෙනවා. right? ඔන්න ෆයිල්ස් කොපි කරන අරවනවා කරන හැටි. right? ඒතර පාත් එකක් පාත් නේම් එකක් දෙන හැටි ඔයගොල්ලන්ට මතකයි. ඒතර ඔයගොල්ලන්ට සින්ටැක්ස් එක ස්ටඩි කරන හැටි මම කියලා තියෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ සින්ටැක්ස් එක ස්ටඩි කරලා කමාන්ඩ් වලට පාත් එක දෙන්න කොහොමද? පාත් නේම් එකක් දෙන්න කොහොමද? ඒවා ස්ටඩි කරන්න. right? දැන් මේ හදපු ඩිරෙක්ටරි ස්ට්‍රක්චර් එක මකන්න ඕනේ. හොඳද? දැන් මම ඒ මකනවා නම් දැන් අපිට ගහක අත්තේ ඉඳගෙන අය අත්ත කපන්න බෑනේ. ඒ අත්තේ මුලට යන්න ඕනේ. මුලට ගිහිල්ලා තමයි දකුණු පැත්තෙන් කපන්න ඕනේ. ඒ වගේ අපිට ඩිරෙක්ටරි එක ඉඳගෙන ඒ ඩිරෙක්ටරි ඩිලීට් කරන්න බෑ. දැන් මේ B1 එක ඉඳගෙන B1 ඩිලීට් කරන්න බෑ. එහෙමනම් අපි B එකට ගිහිල්ලා තමයි B1 ඩිලීට් කරන්න ඕනේ. right? දැන් අපි පිළිවෙලට මකාගෙන යමු. ඉස්සෙල්ලා A එකට ගිහිල්ලා මෙතන C වල A එකට ගිහිල්ලා A1 මකන්න try එකක් දෙමු. මොකද වෙන්නේ කියලා බලන්න. right. මම එන CD backslash ගහලා මුලට යන්න ඕනේ. මොකද ඉන්නේ C එකේමයි තාම. right. මම C එකේ ඉඳන්නේ D එකේව try කරේ. right. මෙතනින් මම CD ගහලා A ගිහිල්ලා ඒ වලට විතරයි යන්න තියෙන්නේ right ඒ වලට ගිහිල්ලා තමයි මට මේකේ ඉඳගෙන parent directory ඉඳගෙන තමයි sub directory මකන්න ඕනේ මකන්න පාවිච්චි කරන්නේ rd remove directory කියලා මම තියෙන a1 දෙනවා හැබැයි දැන් ඕක මකන්න ගියාම ප්‍රශ්නයක් එනවා හේතුව මොකද ඒක ඇතුලේ ෆයිල් එකක් තියෙනවා මෙයා මකන්නේ empty directories විතරයි මොනවා හරි save වෙලා තියෙනවා නම් ෆයිල් directory එක ඒක මකන්නේ නැහැ එයා කියනවා the directory is not empty ඔයාගේ directory empty නෑ. ඒකේ මොනවද තියෙනව? එහෙමනම් අපි ඉස්සෙල්ලා A1 එකට ගිහලා 123.txt එක මකලා ඉන්නවා. මේක ඇතුළට ගිහලා ඒක මකලා ඉන්නවා. මම CD ගහලා tab ගහලා A1 එකට ගිහිල්ලා එතන DIR ගහලා බලපුවම ඔයාලට පේනවා 123.txt එක තියෙනවා. Directories files මකන්නේ delete කියන command එක. DEL. කියලා tab දුන්නාම එක file එකයි තියෙන්නේ. ඒක 123.txt එක auto ගන්නවා. මම enter කරනවා. එන්ටර් කරපුවාම command line එකට එනවා කියන්නේ එයා මැකිලා තියෙන්නේ. දැන් DIR කියලා ගහලා බලපුවාම ඔයාලට පේනවා දැන් එහෙම ෆයිල් එකක් නැහැ. දැන් මට A1 එකේ ඉඳන් A1 එකම කරන්න බෑ. මම යන්න ඕනේ parent directory එකට. CD double dot ගහලා parent directory එකට. එතන ඉඳන් මට A1 මකන්නත් පුළුවන් A2 මකන්නත් පුළුවන්. හේතුව මොකද A2 වල මොනවත් නැහැ empty එක. එහෙමනම් directories මකන්නේ RD. tab දීලා A1 මකනවා. RD දීලා tab දීලා A2 උත් මකනවා. දැන් A වල ඉඳගෙන A මකන්න බෑ. CD double dot ගාලා මුලට එන්න ඕනේ. root එකට, එයාගේ parent එකට. එතන ඉඳන් RD remove directory ගාලා A දෙන්න ඕනේ. ඔන්න ඒකත් මැකුවා. දැන් සම්පූර්ණයෙන් A එක ඉවරයි. A එක ඉවරයි. දැන් B මකන්න බෑ. මොකද B එකේ B1 සහ B2 තියෙනවා. recursive ක්‍රමයට මකන්න පුළුවන් right? ඒවා ඔයගොල්ලෝ බලන්න help එක ගහලා recursive කොහමද මකන්නේ කියලා මේ මකන්න ක්‍රමයක් තියෙනවා switch දීලා මකන්න පුළුවන් right මම මෙතනින් දැන් CD ගහලා B එකට යනවා B එකේ ඉඳගෙන B1 මකනවා RD remove directory B1 ඊට පස්සේ RD B2 the directory is not empty B2 එකට අපි අර ෆයිල් එකක් copy කරානේ මතකද B2 එකට ෆයිල් එකක් කොපි කරා. එහෙමනම් CD B2 වලට ගිහිල්ලා DIR ගහලා බලන්න ඕනේ ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ 123.txt කියලා එකක් තියෙනවා. ඉතින් ඒකින්ද මකන්න බෑ කිව්වා එයා.
එරේ එකක් දුන්න right දැන් මොකද කරන්නේ දැන් DEL ෆයිල් මකන DEL ටැබ් දුන්න එක මැකුවා B2 ල නම් B මකන්න බෑනේ CD double dot දීලා මුලට යනවා දැන් RD remove directory tab B2 දැන් මකන right අපිට tab එක දීලා directories list කරගන්න පුළුවන් automatically දැන් B එකේ මොනවත් නැහැ DIR ගහලා බලපුවම B එකේ මොනවත් නැහැ file 0 අර parent directory current directory එක ප්‍රශ්නයක් නැහැ ඒක ඒව තිබ්බා කියලා ඒක ප්‍රශ්නයක් නැහැ දැන් CD double dot දීලා මුලට ගිහිල්ලා C වල ඉඳන් මම RD දීලා B මකන්න ඕනේ ඔන්න B මැකුවා right දැන් මට මම යනවා iset එකට මොකද iset එකේ තමයි මගේ අනිත් structure එක තියෙන්නේ ඒකට ගියාම F2 වලට ගියේ ඇයි ඒ F2 තමයි ඒ වෙලාවේදී ඒ drive එක active directory වෙලා තිබිලා තියෙන්නේ root එකට නෙමෙයි ගියේ right root එකට යන්නේ අපි operating system එකෙන් boot කරලා ඉවර වෙලා යන්න ගියොත් තමයි කෙලිම roots වලට යන්නේ අපි system එකේ navigate කරන්න පටන් ගත්තයින් පස්සේ අපි දන්නේ නැහැ මොන drive මොන directory එකේ ඉන්නේ කියන එක ඒ තියෙන එකට යනවා යා දැන් F2 එකේ තමයි මේ ටික තියෙන්නේ right දැන් මං iset එකේ මුලට ගිහිල්ලා ඔය ඔක්කොම කොහමද මුල ඉඳන් මකන්නේ කියන එක ගැනයි පැහැදිලි කරන්න යනවා මම කලින් C එකේ ව මැකුවේ ඒ directory එකේ parent directory එකට ගිහිල්ලා තමයි sub directories ටික මැකුවේ දැන් root එකේ ඉඳගෙන ඔක්කොම මකන හැටි පැහැදිලි කරන්න යනවා ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ඇති එක කොහොමද කරන්න කියලා CD backslash ගහලා මුලට එනවා directories මකන්නේ RD මම කියනවා E එකට ගිහිල්ලා ඒකේ E1 මකන්න කියලා හැබැයි E මැකෙන්නේ නැහැ E1 විතරයි මැකෙන්නේ. ඒ වගේ මම කියනවා E2 මකන්න කියලා. path එක දීලා තමයි ඒක කරන්නේ. මුල ඉඳන් root එකේ ඉඳන්. දැන් E1 E2 මැකිලා තියෙන්නේ. දැන් E මකන්න ඕනේ. දැන් E මකන්නේ කොහොමද? කෙලින්ම RD E. E එක මකන්න පුළුවන්. හේතුව මොකද? මේ දෙකේම E1 E2 මකලා තියෙන එක empty දැන්. ඔන්න ඒකත් මැකුවා. හැබැයි F එක මකන්න බෑ. ඒ දෙකේ තියෙනවා. හැබැයි F1 මකන්න පුළුවන්. root එකේ ඉඳන් F1 මකන්න පුළුවන්. එහෙනම් මම root එකේ ඉඳන් RD F4 ට ගිහිල්ලා F1 මකන්න කියනවා. ඒක මැකුවා. හැබැයි F2 මකන්න බෑ. ඒකේ files දෙකක් තියෙනවා. ඒකේ මොනවද තියෙන්නේ files කියලා මට DIR ගහලා මම කියනවා F එකට ගිහිල්ලා F2 එකේ තියෙන files ටික පෙන්වන්න කියලා. ඒතර JPEG එකකුයි TXT file එකකුයි තියෙනවා. මේ command දෙන විදිය ඔය කට්ටිය බලන්න ඕනද? right? එමනම් මට ඉස්සලා මේ ෆයිල් දෙක මකලා ඉන්නවා. ෆයිල් මකන command එක DEL. ඔය කට්ටියන්ට RD එකයි DEL එකයි පැටලෙන්න පුළුවන්. RD එක පාවිච්චි කරන direct remove කරන්න, delete එක පාවිච්චි කරන files delete කරන්න. මම DL command එකට කියනවා F එකට ගිහිල්ලා F2 එකට ගිහිල්ලා ඒකේ තියෙන 123.txt එක මකන්න කියලා. ඒ වගේම කියනවා එකට ගිහිල්ලා ඒකේ තියෙන JPG එක මකන්න කියලා. දැන් F2 එකේ ෆයිල් දෙක නැහැ. right up arrow command එකෙන් DIR command එක F2 එකේ තියෙනවා පෙන්වන්න කිව්වොත් දැන් නැහැ මොනවත් ඒක. up arrow එකෙන් ගන්න පුළුවන් මට කලින් commands. දැන් මම RD දීලා කියනවා F එකට ගිහිල්ලා ඒකේ තියෙන F2 එක මකන්න කියලා. ඔන්න ඒක මැකුවා. දැන් මම RD දීලා කියනවා F එකත් මකන්න කියලා. ඔන්න ඒකත් මැකුවා. දැන් හදපු directory C වල තියෙන A වත් B වත් E වත් F වත් දැන් නැහැ. ඔන්න ඔය ටික ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වෙන්න ඕනේ. right? ඔය ටික කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය කට්ටියන්ට Windows වල terminal එකේ තියෙන directory management commands internet එක ගහලා හොයාගන්න පුළුවන්. file management commands හොයාගන්න පුළුවන්. drive management command, directory management command, memory management command right? ඒවා හොයාගන්න පුළුවන්. ඒ වගේම syntaxes ගැන ඔයගොල්ලන්ට idea එකක් තියෙනවා. right? ඉතින් ඔන්න ඔය ටික තමයි මට පැහැදිලි කරලා දෙන්න ඕනේ. මෙතනින් command line interfaces ගැන ඔක්කොම ඉවරයි. ඔයගලන්ට මූලික අඩිතාලමක් වැටලා තියෙන්නේ. ඉතිරි ඒවා ටික ඔය කට්ටිය rebuild කරගන්න ඕනේ. internet එකට ගිහිල්ලා search කරලා ඒ වචන set එක දාන්නවා, vocabulary එක දාන්නවා දැන් terminal එකේ ඔක්කොම අවශ්‍ය ඒවා ටික ඒවා දීලා ChatGPT පාවිච්චි කරලා කොහොමද commands දෙන්නේ, කොහොමද ඒවා කරන්න කියලා ඔයගොල්ලෝ තනියෙන් study කරලා self study කරලා ඒ ටික ඉගෙන ගන්න කියලා මම උනන්දු වෙන්න කියලා කියනවා. ඔයගොල්ලෝ මේක ගැන හොඳට ඉගෙන ගත්තොත් ඔයගොල්ලන්ට ලිනක්ස් ටර්මිනල් එක ගැන ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒක මීට වඩා ගොඩක් සංකීර්ණයි, ගොඩාක් පහසුකම් තියෙනවා.
help features එහෙම ඉහළම මට්ටමේ තියෙනවා. Right. නමුත් Windows වල terminal එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔය කට්ටිය අදහසක් ගන්න. Right. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් subscribe කරන්න. ඒ වගේම bell button එක ඔබලා තියාගන්න. අලුතෙන් මම වීඩියෝ එකක් දැම්මහම ඔයගොල්ලන්ට එක ලැබෙනවා. Right. දැන් මේ terminal එක ගැන ඔයගොල්ලෝ හොඳට දන්නවා නම් ඔයගොල්ලන්ට programming languages ඉගෙන ගන්න terminal එක through programming languages ඉගෙන ගන්න එක ගොඩාක් ලේසියෙන් කරන්න පුළුවන්. මම Java C C++ Python ඒ හැම programming language එකක්ම උගන්වන්නේ command line එක පාවිච්චි කරලා. ඔයගොල්ලන්ට IDEs පාවිච්චි කරලා ඕන විදිහකට ඉගෙන ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් ඉගෙන ගන්න ළමයේ command line එක through ඉගෙන ගන්නවා නම් තමයි ඒක හොඳම දේ. Learning purposes වලට. Software developing වලට ඔය කට්ටිය IDEs පාවිච්චි කරලා ප්‍රශ්නයක් නෑ. ඒවත් සල්ලි ගෙවලා ගන්න IDEs පාවිච්චි කරන්න. Free open source IDEs එච්චර success නෑ. Software develop කරනකොට ඔයගොල්ලන්ට සල්ලි දීලා ගන්න IDEs තමයි ගොඩක් හොඳ. Right. එමනම් ඔය සීලොම් දිනාගේ අධ්‍යාපනයේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරිප මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා.